ඉන්දන විල සූත්‍රයට අනුව මේ මාස සිදු කළ සංශෝධනයේදී ඉන්දන වර්ග කිහිපයකම මිල අඩු කිරීමට සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා. 318ක පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 328ක්. රුපියල් 385ක පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 365ක් වනවා. රුපියල් 310ක පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 2කින් අඩු කර අතර එහි නව මිල රුපියල් 308ක් වන අතර රුපියල් 340ක් පැවති ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිලද රුපියල් 6කින් ඉහළ දමා තිබෙනවා. ඒ අනුව එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 346ක් ලෙසයි. මීට අමතරව රුපියල් 245ක් පැවති ලංකා භූමි තෙල් ලීටරයකින් රුපියල් 9ක් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 236ක් ලෙස සඳහන් වෙනවා. මෙම මිල ගණන් ඊයේ මැදම රාත්‍රියේ සිට බලපෑවෙන පරිදි ක්‍රියාත්මක කරනු ලබනවා. මේ අතර ඉන්ධන මිල සංශෝධනය සමග මගී ප්‍රවාහන සහ කුලි ත්‍රිරෝද රථ සංගම් මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. රුපියල් 2කින් අඩු කරලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. කෙසේ වෙතත් මේ රුපියල් 2 අඩුවීම බස් ගාස්තුවට කිසිසේත්ම බලපාන්නේ නැහැ. ජාතික ප්‍රතිපත්තිය අද සිට ක්‍රියාත්මකයි. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී යම් ආකාර ඉන්ධන මිල 4%ට වඩා ඒ මිල අඩු වුණොත් ඒ මිල ගන්නට આવොත් අපි ජනතාවට මේ සහනය ලබා දෙන්න කටයුතු කරනවා. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේක මේ වෙලාවේ අද දවසේ ඉන්ධන මිල අඩු වෙයි කියලා. නමුත් මේක රුපියල් 10ක් වැඩි කරලා අපිට මේ මොකද්ද කරන්න කියන එක හරිම ගැටලුවක් වෙලා තියෙනවා. මොකද තවමත් අපේ රියදුරන්ට හරියාකාරව ඉන්ධන ලබා දෙන්නේ නැහැ. මේ QR මගුලක් ගෙනෙලා එහෙම් පිටින්ම අන්ත අසරණ තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒ තුලින් අපිට හරියාකාර නියම මිලක් දෙන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි ආණ්ඩුවට කියනවා මේ වගේ නිකන් පච වැඩ කරන්න එපා, නිකන් සවුත් වෙන්න වැඩ කරන්න එපා. ඊයේ මැදම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි විදුලි ගාස්තු සංශෝධනයේද ක්‍රියාත්මක වන බවයි විදුලි බල සහ බල ශක්ති අමාත්‍යාංශය පැවසුවේ. මහ ජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේ මෙම විදුලි ගාස්තු සංශෝධනය සමස්තයක් संशोधन විදුලි බිල බොහොම අමාරුවෙන් ගෙවන්නේ. විපක්ෂ නායකතුමා හැමදාම කියනවා විදුලි බිල වැඩි කරත් බයිනවා අඩු කරත් බයිනවා මොලේ පෑදෙයි කියනවා කාර්ක සභාවේ හිටන් මොලේ පෑදුණයි කියනවා. අර පෞගිය කාලේ අර්බුදයත් එක්ක ඇතුණයින් පස්සේ විදුලි බල ඇමතුමා මේක මේ සභාවේ දිගින් දිගටම කිව්වා. මේ පැහැදිලි කිරීම කරා මේ අඩු කරන විදිය වැඩි කරන විදිය ඉන්ධන වැඩි වෙන විදිය අඩු වෙන විදිය මේක පැහැදිලි කරා. මම දන්නේ මේ හැමෝගෙම මොලේ පෑදෙයි මම දන්නේ විපක්ෂ නායකතුමාගේ මොලේ පෑදෙයිද කියලා මේ කියන කාරණාත් එක්ක. හරි.